මම හිතන්නේ අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව ගන්න අවස්ථාවේදී නතාෂාට සිද්ධ වෙලා තියෙන දේ ගැන කතා කරනවා වගේම අපි කතා කරන්න අවශ්‍යයි මේ සිද්ධිය සිදු වෙන්නේ කුමන ආකාරයක සමාජ දේශපාලන පරිසරයක් තුලද කියන එක ගැන. දැන් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව ආර්ථික අර්බුදයක් කරහා ගමන් කරන රටක ආර්ථික අපහසුතා දුෂ්කරතා තුලින් ගමන් කරන ජනතාවක් එක්ක තමයි ආණ්ඩුව මේ වෙලාවේ ගනුදෙනු කරමින් ඉන්නේ. මේ ආගම්වාදය ආගම් අතර තියෙන මේ ගැටුම් එහෙම නැත්නම් ජාතීන් අතර තියෙන ගැටුම් ආණ්ඩුව මැදිහත් වෙලා ආණ්ඩුව Tamanට හිතවත් මාධ්‍ය සමග මැදිහත් වෙලා මේ ආකාරයට උලුප්පවන්න හදන්නේ පොදු සමාජයේ ජනතාව අතර ආගම්වාදයට ජාතිවාදයට උඩින් රජය විසින් කරන ලද දූෂණ වංචා ඒ වගේම ආර්ථික අර්බුදය සම්බන්ධව ආර්ථික අපහසුතා සම්බන්ධව පොදු එකඟතාවයක් ඒ වගේම දේශපාලන විවේචනයක් පවතින කාලයක තමයි රජයේ මේ ආකාරයෙන් නැවතත් ජාතිවාදය සහ ආගම්වාදය උලුප්පවන්න මාධ්‍ය හරහා උත්සාහ කරමින් සිටින්නේ. දැන් මේ සිද්ධියට ඉස්සෙල්ලා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා මේ නතාෂාගේ ප්‍රකාශය මාධ්‍ය හරහා උඩට ගන්න ඉස්සෙල්ලා ලංකාවේ විරකියාව සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා විශේෂ සාකච්ඡාවක් සිද්ධ වුණා. අපේ රටේ කර්මාන්ත ශාලා වැසමින් යනවා මිනිස්සුන්ට රස්සා නැති වෙලා යනවා කියන එක ගැන සමාජ මාධ්‍යවල කතාවක් තිබුණා. ඒ වගේම තමයි අපිත් මැදිහත් වුණා කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලංකාවේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනගන්න මේවා සමාජයේ අවධානයට ලක් කරන්න. දැන් අපි දන්නවා මේ වගේ ජනතාවට බලපාන මූලික ප්‍රශ්න සම්බන්ධව මේ වෙලාවේ ලංකාවේ ජනතාවට බලපාන මූලික ප්‍රශ්න සම්බන්ධව මාධ්‍ය තුල ඉඩක් ලබා දෙන්නේ නැහැ. රජයත් කැමති ඒ වගේ ප්‍රශ්න යට ගිහිල්ලා Tamanට වාසිදායක දේශපාලන පිට්ටනියක් සකස් වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ රජයේ සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයා බලේ ඉඳලා තියෙන හැම ආණ්ඩුවක් යටතේම ලංකාවේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරලා තියෙනවා. 1981 යාපනයේ විශ්වවිද්‍යාලයේ ගිනි තැබීම යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම 2019 වර්ෂයේදී පාස්කු ප්‍රහාරය ආශ්‍රිතව සිද්ධ වෙච්ච මුස්ලිම් ජනතාව මේ පිටිපස්සෙන් ගිහිල්ලා ඔවුන්ව මේ උන්ට ඇටෑක් කිරීම ප්‍රහාරයල්ල කිරීම සහ මේ වෙනකොට අපි දකිනවා කතෝලික ආගමිකයින් ක්‍රිස්තියානි ආගමිකයින් පිටුපස මේ ප්‍රහාරය එල්ල කරමින් යනවා. විශේෂයෙන්ම දැන් පසුගිය සති දෙක තුනක් තිස්සේ රනිල් වික්‍රමසිංහට ලොකු අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා ලංකාවේ ජාතීන් අතර ආගම් අතර නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕන මේ නතාෂාගේ අත්අඩංගුවට ගැනීම මේ ප්‍රකාශය මේ ආකාරයෙන් දේශපාලනීකරණය කිරීම. මේක දේශපාලනීකරණය කරන්නේ නතාෂාවත් එහෙම නැත්නම් මේ විහිළුවට hina වෙච්ච කට්ටියවත් hina නොවෙච්ච කට්ටියවත් නෙවෙයි මේ සිද්ධිය දේශපාලනීකරණය කරන්නේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ අටවගෙන තියෙන ආණ්ඩුව. මොකද මේ දෙගොල්ලන්ටම මේ තත්ත්වය වාසිදායක නිසා. රටේ ආර්ථික අර්බුදය ගැන අපි ඉස්සෙල්ලා කතා කරපු විරකියාව ගැන ඒ වගේම අපි දැන් ටික කාලයක් තිස්සේ කියනවා ලංකාවේ ණය ප්‍රතිවිහගත කරනවා කියලා. මැයි මාසේ වැඩ වෙද්දි ප්ලෑන් එකක් දෙනවායි කිව්වා. දැන් මැයි මාසේ අගටත් ඇවිල්ලා තාම මැයි මාසේ දෙනවායි කියපු ණය ප්‍රතිවිහගත කරන ප්ලෑන් එක රජය ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා මේ ණය ප්‍රතිවිහගත කරන ප්ලෑන් එක දුන්නේ නැත්තම් 2000 මේ සැප්තැම්බර් මාසයේ වෙනකොට එන්න තියෙන IMF එකේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකින් රජය දන්නවා තමන් යන්නේ මොනතරම් අමාරු ගමනකද කියන එක. ඒ වගේම ජනතාව අතර කිසිදු ආකාරයක අනුමැතියක් නැමැති ජනතාව අතර ජනප්‍රිය නොවන ආණ්ඩුවක් තමයි බලයේ සිටින්නේ. ඉතින් ඒකින්ද මේ ආණ්ඩුව තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව අතර නැවතත් 2018-19 වර්ෂයේදී අපි මේක ඉතාම පැහැදිලිව දැක්කා. ඊට ඉස්සෙල්ලා අවුරුදු ගාණක් මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ කැම්පේන් කළා. වඳ කොත්තු තියනවායි කියලා කිව්වා, මේ වඳ ජංගි තියනවායි කියලා කිව්වා, නොකියපු දෙයක් නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව අවලාද නැගුවා, ඔවුන් සතුරුවන් බවට පත් කළා. අවසානයේ ඔවුන්ගේ දේශපාලන වාසි සඳහා පාස්කු ප්‍රහාරය නැවතත් දේශපාලනීකරණය කළා. ඒකින්ද අපි විශේෂයෙන් සිංහල ජනතාව, බෞද්ධ ජනතාව, මේ රටේ බහුතරයක් ඉන්න සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ ආගම සහ ජාතිය මේ ආකාරයෙන් සැරින් සැරේ දේශපාලන වාසි වලට කඩයවන එක ගැන තමන් සැලකිලිමත් වෙන්නට ඕන. මේ අපි නැවත නැවතත් රැවටෙනවා නම් අවුරුදු 10න් 10ට රැවටෙන ජාතියක් බවට අපි පත් වෙනවා නම් අපි අපේ රටේ ජීවත් වෙන අපිට වගේම අපේ රටේ ජීවත් වෙන අනෙකුත් ආගම් වලට ජාතින්ටත් මේ රට ජීවත් වෙන බැරි රටක් බවට පත් කරනවා. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව මේ කරගෙන යන මේ කපටි සහ මේ බෙදුම්වාදී මේ ජනතාව බෙදාවෙන් කරන අරගලය විසින් එකතු කරන ලද ජනතාව, ජාති ආගම් ભેද නැතිව එකතු කරන ලද ජනතාව, රජයේ සම්බන්ධව තීව්‍ර විවේචනයක් සහිතව
දැනට සිටින ජනතාවක් බෙදා වෙන් කරන්න තමයි රජය මේ කටයුතු කරගෙන යන්නේ. ඒ යුගලට අපි වැටෙන්න අවශ්‍ය නැහැ. අපි ආණ්ඩුවම විවේචනය කරන්න ඕන. හොරකම් කරපු සල්ලි වලට මොකද උනේ කියලා මහන්න ඕන. එක්ස්ප්‍රෙස් පර්ල් එකට මොකද උනේ කියලා මහන්න ඕන. කම්කරු නීති ප්‍රතිසංස් කරන ගැන මහන්න ඕන. මම හිතන්නේ දිගටම අපේ පැත්තෙන් අපි මේ ප්‍රශ්න කිරීම කරනවා. ඒ හින්දා අපි ජනතාවගෙන් ඉතාම කාරුණිකව ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ කපටි පාලකයන්ගේ කපටි උපක්‍රම වලට වැටෙන්නට එපා. මේ රට නැවත ගිනි තියන ඉඩ දෙන්නට එපා. බොහොම ස්තුතියි.